අපස සාමාන්‍ය පෙළ විභාගයේ කතෝලික ධර්මය විෂය ඉලක්ක කර ගනිමින් සිදුකරන පුනරීක්ෂණ පාඩම් මාලාව දහම් පියස. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියතුමනි. අපේ පාඩම් මාලාවේ අපි අද ඉන්නේ 26 වන පාඩම තුලයි. අපි පාඩම් 25ක් පුරාවටම කතා කළ විවිධ මාතෘකා පිළිබඳව පුංචි ආවර්ජනයක යෙදුනොත් මොනවද අපි කතා කරපු පාඩම්? ශුද්ධ බයිබලය, ගැලවීම ඉතිහාසය. ශුද්ධ බයිබලය ගැන කතා කළා, ගැලවීම ඉතිහාසය. ඒට අමතරව ජනවන්දනා අවශ්‍ය, දිව්‍ය පූජා යාගය සහ දේව ප්‍රසාද නිදාන. අපි ජනවන්දනාව පාඩම, ඒ වගේම දිවි පූජාව පාඩම, දේව ප්‍රසාද නිදාන. ඒට අමතරව සාර්ථකව කොහොමද රචනා ප්‍රශ්නයකට කරුණු ගලපන්නේ කියන ක්‍රමය, නිවැරදි ක්‍රම කොහොමද කියලා අපි සාකච්ඡා කළා. මේ නවවිෂය නිර්දේශය ආරම්භ වුණේ 2016 අවුරුද්දේ. 2022 වෙනකන් වසර 4ක් පුරාවටම අපට විභාගයේදී මුණ ගැහුණු බහුවර්ණ 280යි ඒ උත්තර, ඒට අමතරව දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නේ ඒ ප්‍රශ්න 10 සහ අවුරුදු 7 ආපු ඒ ප්‍රශ්න 70, ඒ වගේම අපිට තෝරගන්න තියෙන ප්‍රශ්න අතර ලකුණු 2ක් හිමිවන ප්‍රශ්න, ලකුණු 3ක් හිමිවන ප්‍රශ්න අපි සාකච්ඡා කළා. අද ඉතා වැදගත් දවසක් අපේ මේ පුනරීක්ෂණ පාඩම් මාලාවේ. අද අපේ විශේෂත්වය තමයි 2016 අවුරුද්දේ ඉඳලා 2022 මේ වසර 7 තුල දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වුණු කතෝලික ධර්මයේ ප්‍රශ්න පත්‍රයට ආපු නැති ගැටලු බහුවර්ණ ලකුණු 2 සහ රචනා ප්‍රශ්න විමසා බැලීමක් තමයි අද දවසේ සිදුවන්නේ. අපි මේ පාඩම වඩා පහසු වෙන්න 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ ඉඳලා 11 ශ්‍රේණියේ අවසාන පාඩම වන භාවනාව දක්වා එක් අවුරුද්දේදී විභාගයට ඇවිත් නැති ගැටලු පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම පුරාණ ගිවිසුමේ පොත් වර්ගීකරණය. මොන වගේ ප්‍රශ්නද අපිට මේ තේමාව යටතේ තියෙන්නේ දැනට විභාගෙට ඉලක්ක නොවුණු ඒවා? ශුද්ධ බයිබලයේ ලියවුණු කාලය ලෙස සලකන්නේ. ඔව්. ශුද්ධ බයිබලයේ ලියවුණු කාලය ගැන විභාගෙ ගැටලුව තාම ඇවිල්ලා නැහැ. ක්‍රිස්තු පූර්ව 950 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 100 අතර කාලය තමයි අපි කියන්නේ ශුද්ධ බයිබලයේ ලියවුණු කාලය කියලා. බැබිලෝනියානු විප්‍රවාසයෙන් පසු ජුදා ජාතිය සමාජයේ හා ආගමික ප්‍රතිස්ථාපනය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන බයිබලයේ ග්‍රන්ථ දෙක වන්නේ. බැබිලෝනියානු විප්‍රවාසයෙන් පස්සේ ඒ ජුදා ජාතියේ ඒ නැගී සිටීම ගැන, ප්‍රතිස්ථාපනය ගැන කරුණු කතා කරන පුරාණ ගිවිසුමේ පොත් දෙක තමයි එස්රා පොතයි නෙහෙමියා පොතයි. පුරාණ ගිවිසුමේ ඉතිහාස පොත් හඳුන්වන වෙනත් නාමයක් වන්නේ. ඒ අපිට බහුවර්ණයකදී ඉදිරිපත් නොවුණු තවත් සරල ප්‍රශ්නයක්. පුරාණ ගිවිසුමේ ඉතිහාස පොත් කිව්වත් එකයි, එහෙම නැත්නම් දේව වේදීය ඉතිහාස කතා කියලා කිව්වත් ඒ දෙයින් දෙකින්ම අදහස් කරන්නේ එකම අදහසයි. ස්වාමින් වහන්සේගේ වචනය සදහටම පවතී. මේ වචනේ නම් ඔබට දේශනා කරන ලද සුභාස්නය යනුවෙන් සඳහන් වන්නේ. කියමන් යටතේ අපිට විභාගෙදී ඉලක් විය හැකි ප්‍රශ්නයක්. මේ වාක්‍ය ඛණ්ඩය අපිට දීලා ඉවර වෙලා කවුරුන්ගේ හසුනෙන්ද කුමකින්ද කිව්වොත් එහෙම එක පේදුරු කියන දේ තමයි උත්තරේ වශයෙන් අපි සටහන් කරන්න ඕනේ. ලකුණු 2ට අදාළව ප්‍රශ්න එන්න පුළුවන් හොඳ කොටසක් තමයි ආදරණීය දරුවෙනි. පුරාණ ගිවිසුමේ පොත් වර්ගීකරණය පාඩමයි
එකොළහ ශ්‍රේණියේ ද්විතීය සම්මත ග්‍රන්ථ පාඩම අතර. ඒ කොහොමද? ද්විතීය සම්මත ග්‍රන්ථ හත අපි තෝබිත් ජුදිත් යනාදී වශයෙන් පැහැදිලි කරගෙන තිබෙනවා. අපි ද්විතීය සම්මත ග්‍රන්ථ පොත් දැන් වෙනම පුරාණ කිවිසුමේ පොත් වර්ගීකරණේ වෙනම කොටසක් යටතේ නැහැ. ඔබ හොඳින් අධ්‍යයනය කරා පසුගිය පාඩම්වලදී ඒ පොත් හතෙන් හතරක් දැන් ඉතිහාස පොත්වලයි තියෙන්නේ. ප්‍රඥා සාහිත්‍ය දැන් පොත් දෙකක් තිබෙනවා. ඒ වගේම දිවසිවර ග්‍රන්ථ අතර එක පොතක් තිබෙනවා. මේ ආශ්‍රිතව අපිට විභාගෙදී ගොඩනගන්න පුළුවන් හොඳ ප්‍රශ්න කීපයක් අපි හඳුනා ගනිමු. ප්‍රඥා සාහිත්‍ය පොත් අතර අන්තර්ගත වී ඇති ද්විතීය සම්මත ග්‍රන්ථ දෙකක් නම් කරන්න. එතකොට ප්‍රඥා සාහිත්‍යයේ පොත් හතක් තිබෙනවා. මේ පොත් හතේ අපි ද්විතීය සම්මත ග්‍රන්ථ පොත් දෙකකුත් දක්නට ලැබෙනවා. ඒ පොත් දෙක වශයෙන් අපි හඳුනගන්නේ සලමොන්ගේ ප්‍රඥාවයි උපදේශකයා හෙවත් සිරාක් කියන පොත. මේ වගේම දිවසිවර ග්‍රන්ථ අතරත් අපි දක්නට ලැබෙනවා නේද ද්විතීය සම්මත ග්‍රන්ථය. මොකක්ද ඒ ග්‍රන්ථේ? බාරුක්. හරියටම හරි. බාරුක් ග්‍රන්ථය ද්විතීය සම්මත ග්‍රන්ථ අතර තියෙන්නේ. එය දිවසිවර ග්‍රන්ථ අතර තමයි පුරාණ කිවිසුමේ පොත් වර්ගීකරණයේදී දක්නට ලැබෙන්නේ. තවත් ප්‍රශ්න මොනවද අපිට මේ කොටසින් දැනට විභාගයට ඉලක්ක වෙලා නැත්තේ? දිවසිවර ග්‍රන්ථ 17 අතර දක්නට ලැබෙන ලේඛක දිවසිවර ග්‍රන්ථ යටතට අයත් නොවන ග්‍රන්ථ දෙක නම් කරන්න. ඔව්. අපි පැහැදිලි කිරීම් කිහිපයක්ම පසුගිය පාඩම්වලදී කළා. ඊශ්‍රායලයේ ලේඛක දිවසිවරු 15යි, ප්‍රධාන 3 දෙනායි, සුළු 12 දෙනායි, සියල්ල 15යි. නමුත් දිවසිවර ග්‍රන්ථ 17යි. එහෙමනම් වැඩිපුර පොත් දෙකක් තිබෙනවා. අපෙන් අහනවා ඒ පොත් දෙක මොකක්ද? දිවසිවර ග්‍රන්ථ අතර තියෙන හැබැයි ලේඛක දිවසිවරු නොවන. අපි හඳුන ගන්නවා ඒ පොත් දෙක විලාපගී සහ බාරුක්. විලාපගී පොතයි බාරුක්ගේ පොතයි. ඊට අමතරව කොහොමද අපි හොඳ ප්‍රශ්නයක් ඉතිහාස පොත්වලටයි ද්විතීය සම්මත ග්‍රන්ථ පොත්වලටයි ගොඩනගන්නේ? පුරාණ කිවිසුමේ ඉතිහාස පොත් අතර දක්නට ලැබෙන ද්විතීය සම්මත ග්‍රන්ථ 4 නම් කරන්න. ප්‍රශ්නය හොඳට අවබෝධ කරගන්නු දරුවනේ. පුරාණ කිවිසුමේ ඉතිහාස පොත් 16ක් තියෙනවා. ඒ පොත් 16 අතර දැන් තියෙනවා ද්විතීය සම්මත ග්‍රන්ථ 4ක්. කවදාක්වත් විභාගයේදී ඔබට 4ක් ලියන්න කියලා ප්‍රශ්නේ එන්නේ නැහැ. ඔබට 2ක් ලියන්න කියලා අනිවාර්ය ප්‍රශ්නේ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොන්නේ කියන දෙයක් තුල උත්තර 3ක් මතු කරලා වැරදි උත්තරේ මතු කරන ප්‍රශ්නයක් ගොඩනගෙන්න පුළුවන්. ප්‍රශ්නේ වෙන්නේ පුරාණ කිවිසුමේ ඉතිහාස පොත් අතර දක්නට ලැබෙන ද්විතීය සම්මත ග්‍රන්ථ මොනවාද කියන දේ. මොනවාද පුතේ? තෝබිත්, ජුදිත්, එකමකබේ, දෙකමකබේ. ඔව්. මේ පාඩමේ අපි අවසාන බහුවරණයකට එනකොට ජොහන්තුමාගේ සුභාරංචිය ලස්සන වාක්‍යයක් මුණ ගැහෙනවා. මොකක්ද ඒ වාක්‍යය? මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියේ සිදු කළ සේක යනුවෙන් සඳහන් වන්නේ. ඔය කියමන අපිට විභාගෙදී සටහන් කරලා කිනම් සුවිශේෂකවරයාද කිව්වොත් අපේ උත්තරේ වෙන්නේ ජොහන් සුවිශේෂය. අපි දෙවන පාඩම තමයි 10 ශ්‍රේණියේදී නව ගිවිසුම් පොත් වර්ගීකරණේ. මේ පාඩම් මාලාව සමග එකතු වෙන ආදරණීය දරුවනි, ඔබත් මේ පාඩමට අදාළව අපි මේ සාකච්ඡා කරන ප්‍රශ්නේ වඩා හොඳින් හඳුනගන්න ඔබ ළඟ තිබෙන පෙළ පොතත් මේ අධ්‍යයනයේදී කිට්ටු කරගන්න. නව ගිවිසුමේ පොත් වර්ගීකරණයේදී ඉලක්ක වෙන්න පුළුවන් එක සරල බහුවර්ණයක් තිබෙනවා. ඒ බහුවර්ණය තමයි නව ගිවිසුමේ පොත් ගණන වන්නේ. නව ගිවිසුමේ පොත් ගණන කීයද කියන එක සරලයි. උත්තරේ 27යි. කෙනෙක් අහන්න පුළුවන් ඒ වගේ බහුවර්ණයක් මොන පදනමක් මතද විභාගෙදී එන්නේ කියලා. අපෙන් එක අවුරුද්දකදී ඇහුවා කතෝලික ශුද්ධ බයිබලයේ පොත් ගණන කීයද කියලා. අපි කිව්වා ඒක 73යි කියලා.
පුරාණ ගිවිස්ස මේ පොත් ගණනාව 46යි කියලා. ඉලක්ක වෙන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්නයක් ලෙස නව ගිවිස්ස මේ පොත් ගණන කීයද කියලා. එහෙම වුණොත් උත්තරය බොහොම සරල උත්තරයක්. අපි පුංචි කාලේ ඉඳලා දන්නවා උත්තරය 27යි. අපි තුන්වන පාඩම 10 ශ්‍රේණිය මොකක්ද? සංදේශ වර්ගීකරණයෙන් දැනට විභාගයේදී ඉලක්ක නොවුණු හොඳ බහුවර්ණ කීපයක් තිබෙනවා අපිට හඳුන ගන්න පුළුවන් වෙන. මොනවද ඒ? බොරු ගුරුවරුන් වැරදි ඉගැන්වීම් කර තිබූ නිසා ඒවා නිවැරදි කිරීමට ශුද්ධ පාලුතුමා සිරමැදිරියේ සිට රචනා කරන ලද හසන වන්නේ. අපි දන්නවා ශුද්ධ පාලුතුමා හිරමැදිරියේ ඉඳලා ලිපි කිහිපයක්ම ලිව්වා. අපේ පෙළපොතට අදාළව කොලොස්සි හසුන, පිලිප්පි හසුන, ඒ වගේම පිලමොන් හසුන, පිලමොන්ට ලිව්ව ලිපිය. මේ තුනෙන්ම අපිට විභාගෙදී ප්‍රශ්න එන්න පුළුවන්. අපි දැනට සාකච්ඡා කළොත් එහෙම මේ කිව්ව කාරණාවේ බොරු ගුරුවරුන්ගේ බොරු ඉගැන්වීම් ඒව නිවැරදි කරන්න ශුද්ධ පාවලුතුමා හිරගෙදර ඉඳලා ලිව්ව ලිපිය කොලොස්සි ලිපිය කොලොස්සි හසුන. ඒට අමතරව ශුද්ධ පාවලුතුමා සිරගතව සිටින විට ක්‍රිස්තු භක්තිකයින්ට විශ්වාසයේ ස්ථීරව සිටින ලෙස දන්වා යවන ලද හසුන වන්නේ. ආයෙත් අර හිරගෙදරදී ලිව කරුණක් අලලයි. හිරගෙදර ඉන්නකොට ශුද්ධ පාවලුතුමා ක්‍රිස්තියානි කාර්යයට කියනවා විශ්වාසයේ ස්ථීරව ඉන්න. එහෙම ලිව ලිපිය පිලිප්පි ලිපිය. ඒට අමතරව ද්විතීය පාවුළු සංදේශ සම්බන්ධයෙන් හොඳ බහුවර්ණයක් ගොඩනගන්න පුළුවන්. අපි ඒක ගොඩනගමු බලන්න. ද්විතීය පාවුළු සංදේශයක් නොවන්නේ. ද්විතීය පාවුළු සංදේශයක් නොවන්නේ කියලා පළවෙනි උත්තරේට එපිස දැම්මොත් එපිස කියන්නේ ද්විතීය පාවුළු සංදේශයක්ද? ඔව්. ඒ වගේම ද්විතීය පාවුළු සංදේශයක් නොවන්නේ කියන එකේ දෙවෙනි උත්තරේට කොලොස්සි ලිපිය දැම්මොත් ඒ නිවැරදිද? එයත් නිවැරදි. දෙක තෙසලෝනික දැම්මොත් ද්විතීය පාවුළු සංදේශයිද කියලා ඒ නිවැරදිද? නිවැරදි. එහෙමනම් නොවන්නේ කියලා ඔබට උත්තරයක් එනවා ආයෙත් රෝම කියලා. රෝම ද්විතීය පාවුළු සංදේශයක් නෙමෙයි. අපි මේ පාඩම් මාලාව තුළ අපි ළමුන්ට නව ක්‍රමවේදයක් ගැන කතා කළා. ඒ තමයි වැරදි උත්තරයක් තවදුරටත් අධ්‍යයනය කරන උත්තරයක් බවට පත් කරගන්න කියලා. රෝම කියලා කියන්නේ තව විදියකින් ආදරණීය දරුවෙනි පාවුලුතුමන් විසින්ම ලියන ලද ලිපියක් කියලයි අපි සලකන්නේ. උත්තරය වැරදි වුණත් ඔබට නව බහුවර්ණයකට යොමු වෙන්නේ අවස්ථාවක් කරගන්න ඔබේ අධ්‍යයනයේදී. ලකුණු දෙක යටතේ අනිවාර්ය ප්‍රශ්න යටතේ දැනට යොමු නොවුණු සාර්ථක ප්‍රශ්නයක් තමයි නව ගිවිසුමේ වෙනත් හසුන් හඳුන්වන නම් දෙකක් ලියන්න, නම් කරන්න. උත්තරය කතෝලික සංදේශ, සාමාන්‍ය හසුන්, විශ්ව සංදේශ. ඔව්. අපිට උත්තර තුනෙන් උත්තර දෙකක් ලිව්වම පැහැදිලි. කතෝලික සංදේශ කිව්වත් හරි, සාමාන්‍ය හසුන් කිව්වත් හරි, විශ්ව සංදේශ කිව්වත් හරි. අපි මේ පාඩම යටතේ තවදුරටත් ඉදිරියට යනකොට අපිට හම්බෙන හොඳ ගැටලුවක් තමයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරයෙක් විසින් ලියලා නැති ඒ වුණාට නව ගිවිසුමේ අඩංගු නැත්නම් අන්තර්ගත වෙනත් හසුනක් වන්නේ කුමක්දේ? හෙබ්‍රෙව් ලිපිය. හෙබ්‍රෙව්. හෙබ්‍රෙව් ලිපියට නිශ්චිත කතෘවරේ නැහැ. ඊළඟට සිරගත වීම සම්බන්ධයත් එක්ක ගොඩනගෙන්න පුළුවන් හොඳ බහුවර්ණය. ශුද්ධ පාවලතුමා සිරගතව සිටින විට පුද්ගලයෙකුට ලියන ලද හසුනක් වන්නේ. ශුද්ධ පාවලතුමා හිරගෙදර ඉන්නකොට පුජ්‍යලයෙකුට ලියපු ලිපියක් තමයි කුමන පුජ්‍යලයාද? පිලමොන්. පිලමොන්ට ලියපු හසුන. එහෙමනම් තමන්ට පුළුවන් මේ කතාගරු බහුවර්ණ වලින් පුංචි ප්‍රශ්නයක් ගොඩනගා ගන්න. ඒ තමයි ශුද්ධ පාවලතුමා හිරගෙදර සිටින විට ලියන ලද ලිපි යටතේ අපිට කොලොස්සි ලිපියත් හරි, පිලිප්පි ලිපියත් හරි, පිලමොන්ගේ ලිපියත්
හරි. නාගස්මේ වෙනත් හසුන් රචනා කරන ලද්දේ කිතු සමිඳුන්ගේ අපෝස්තුලුරු. ඒ අය කවුද කියන ප්‍රශ්නයේ ලකුණු දෙකකට හරි නැත්නම් බහුවර්ණයකට එක නමක් හඳුනගන්නාගේ තිබුණොත් උත්තර මොනවාද? ජාකොබ්, පේදුරු, ජොහාන්, ජූත්. ජාකොබ්තුමා, පේදුරුතුමා, ජොහාන්තුමා, ජූත්තුමා මේ අය තමයි ආදරණීය දරුවෙනි. නෞගියුස්මේ වෙනත් හසුන් කතෝලික සන්දේශ කියන්නේ අපි විශ්ව සන්දේශ. මෙන්න මේවා රචනා කරපු අපෝස්තුලවරු ලෙස සැලකෙන්නේ. අපි දැන් යොමු යමු හතරවන පාඩමට, එළිදරව් සාහිත්‍යයට. එළිදරව් සාහිත්‍යයේ දැනට විභාගයේදී මුණ නොගැසුණු පුජ්ජල නාමත් එක්ක හොඳ ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඒ පුජ්ජල නාම ප්‍රශ්න දෙක මොකක්ද දරුවනි? දානියෙල් ග්‍රන්ථය රචනා කරන ලද්දේ කිනම් අධිරාජයාගේ සමයේදීද? දානියෙල්ගේ ග්‍රන්ථය රචනා කළේ අපි කියනවා සිරියානු අධිරාජ්‍යයේ හතරවන ඇන්ටියෝකස්, සිව්වන ඇන්ටියෝකස්, හතරවන ඇන්ටියෝකස්ගේ කාලේ. දානියෙල් කියන නමත් එක්ක අපි මතක තියාගන්න ඕනේ සිව්වන ඇන්ටියෝකස් කියන නම. ඊළඟට පුජ්ජල නාමත් එක්ක අධිරාජ්‍යයත් එක්ක අපිට යොමු විය හැකි ප්‍රශ්නය කුමක්ද? රෝම අධිරාජයා යටතේ වූ දරුණු පීඩන සමයකදී විශ්වාසයේ ස්ථීරව පැවතීම සඳහා කිතුනුවන් ධෛර්යවත් කරනු පිණිස එළිදරව්ව ග්‍රන්ථය රචනා කරන ලද්දේ කිනම් අධිරාජ්‍යයාගේ කාලයේදීද? ප්‍රශ්නය අපි සාරංශ කරමු. සාරංශ කරනකොට ප්‍රශ්නය අපිට ඉතුරු වෙන්නේ වචන කීපයයි. එළිදරව්ව ග්‍රන්ථය කිනම් අධිරාජ්‍යයාගේද? දානියෙල්ගේ ග්‍රන්ථය කිනම් අධිරාජ්‍යයාගේද? අපි දන්නවා රෝම අධිරාජ්‍ය තිබිච්චේ දරුණු පීඩනත් එක්ක මේ එළිදරව්ව ග්‍රන්ථය ලිව්වේ කුමන අධිරාජ්‍යයාගේ කාලෙද? ඩොමීෂියන් අධිරාජ්‍යයාගේ කාලේ. අපිට මතකයි බහුවර්ණ සාකච්ඡාවේදී නවගිවිසුමේ සංකේත භාවිතයෙන් ලියවිලා තිබුණු ග්‍රන්ථය ගැන ගැටලුවක් ආවා. ඔය අපි වෙනත් විදියකට පෙරලමු බලන්ඩ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්නයක් වශයෙන්. පුරාණ ගිවිසුමේ සංකේත භාවිතයෙන් ලියා ඇති ග්‍රන්ථය වන්නේ? නිවැරදි ගොඩනැගීම. නව ගිවිසුමේ විභාගයේ ප්‍රශ්නය ආවා පුරාණ ගිවිසුමේ සංකේත භාවිතයෙන් ලියා ඇති ග්‍රන්ථය තමයි දානියෙල්ගේ ග්‍රන්ථය. ප්‍රඥා සාහිත්‍යය තමයි අපේ පස්වන පාඩම 10 ශ්‍රේණී. බොහොම සරල ප්‍රශ්නයක් විභාගයට තවම ඇවිල්ලා නැහැ. ඒ තමයි පැරණි ගිවිසුම තුළ ප්‍රඥාව සඳහා භාවිතා කරන මේ හෙබ්‍රු වචනේ කුමක්ද කියන එක විභාගයට තවම ඉලක්ක වෙලා නැහැ. සරල බහුවර්ණයක්. මොකද්ද දරුවනි උත්තරේ? හොක්මා. හොක්මා කියන වචනේ ප්‍රඥාවත් එක්ක යන්නේ. හොක්මා යන්නේ අර්ථය කුමක්ද? සාර්ථකව හා ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව. සාර්ථකව ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව සමානයි ප්‍රඥාව සමානයි හොක්මා. අපිට කියමන් වලින් විභාගයේදී ප්‍රශ්න එන බව දැන් මේ වෙනකොට දරුවන් පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයේදී හොඳින්ම හඳුනගෙන පියනවා. එවන් ලස්සන කියමන් දෙකක් හිතෝපදේශයේ ග්‍රන්ථයෙන් තිබෙනවා. ඒ කියමන් දෙක කුමක්ද කියලා අපි මතක් කරගනිමු. හැම දෙයකදීම සමිඳුන් සිහි කරන්න. එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත යනුවෙන් සඳහන් වන්නේ. අනිත් කියමන, හුදෙක් නුඹේම නුවණෙහි නොපිහිටා මුළු සිතින් හිමිතුම කෙරෙහි විශ්වාසය තබන්න යනුවෙන් සඳහන් වන්නේ. ඔව්, හැම දෙයකදීම සමිඳුන් සිහි කරන්න. එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. විභාගයට සූදානම් වෙන අන්තිම දින කිහිපෙදිත් ආදරණීය දරුවනි මේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත්. ස්වාමීන් වහන්සේව සිහි කරන්න. එතුමා තමයි ඔබට හරි මඟ පෙන්වන්නේ හිතෝපදේශය තුළ. අනිත් පැත්තෙන් මනුෂ්‍යයන් වශයෙන් අපිට ඉතාමත් ගැඹුරු දර්ශනයක් ගේනවා. අපි වෙලාවකට අපේ නුවණෙහි තමයි පිහිටන් උත්සාහ කරන්නේ. හුදෙක් නුඹේම නුවණේ නොපිහිටා මුළු සිතින් හිමිතුම කෙරෙහි විශ්වාසය තබන්න. මේ කියමන් දෙකම හිතෝපදේශයේ. අභිධාර්මික ප්‍රඥාව සම්බන්ධයෙන් උත්තර හතරක් එක්ක බහුවර්ණයක් අපි පහුගිය පළාත් ප්‍රශ්න පත්වරවලදී දැක්කා. ඒ අපි ජාතික මට්ටමේ ප්‍රශ්නයකට ගොඩනැගීමකට ඉලක්ක වුණොත්
අභිධාර්මීක ප්‍රඥාව පිළිබඳව කරුණු අඩංගු ග්‍රන්ථ දෙක වන්නේ. අපෙන් අහනවා, අපිට කියන උත්තර ජෝප්සා ධර්ම වේශකයා, ජෝප්සා ගීතාවලිය. අපි දන්නා ගීතාවලිය අභිධාර්මික ප්‍රඥාවට අයිති නැහැ. හිතෝපදේශයේ සා ගීතාවලිය, හිතෝපදේශයේ සා ධර්මදේශකයා, ධර්මදේශකයා පොත අභිධාර්මික ප්‍රඥාවට අයිති, නමුත් හිතෝපදේශයේ අයිති නැහැ. මේ උත්තර හතරෙන් නිවැරදි උත්තරය වෙන්නේ කුමක්ද? ජෝබ් සහ ධර්මදේශකයා. ජෝබ් ධර්මදේශකයා පොත් දෙක හොඳින් මතක තබා ගන්න, අභිධාර්මික ප්‍රඥාව යටතේ තමයි ගෙනින්නේ. හයවන පාඩමට අපි යොමු වෙමු. ස්වර්ගීක ජීවිතය නැමැති නව අහස සහ නව පොළව සඳහා පෙර නිමිත්ත වන්නේ මොකක්ද? ජේසුස් වහන්සේගේ උත්ථානය. ජේසුස් වහන්සේගේ උත්ථානය මෑතකදී පළාත් විභාග ප්‍රශ්න පත්‍රවල ආපු බොහොම අලුත් ප්‍රශ්නයක්, නිර්මාණශීලී ප්‍රශ්නයක්. ස්වර්ගීක ජීවිතය නැමැති නව අහසයි පොළවයි සඳහා පෙර නිමිත්ත ජේසුස් වහන්සේගේ උත්ථානයයි. ශුද්ධාත්මයන්ගේ පැමිණීමත් එක්ක සිදුණු සිදුවීම්, ක්‍රිස්තුන් වහන්සේගේ උකුත්තු අවස්ථාවේ සිදු පාරිසරික වෙනස්කීම් ආශ්‍රිතව බහුවර්ණයකට යොමු වෙමු. ඒ අහස විවර වීම, බී හිරු අඳුර වීම, සී සැඩි සුළඟක් හැමීම, ඩී රට පුරා අන්ධකාරයක් ඇතිවීම. එහෙත සිද්ධවලින් ක්‍රිස්තුන් වහන්සේගේ උකුත්තු අවස්ථාවේදී සිදු වූ පාරිසරික වෙනස්කමක් වන්නේ. අපෙන් අහන්නේ සිද්ධි හතරක් දෙනවා. සිද්ධි හතරෙන් අහන්නේ ක්‍රිස්තුන් වහන්සේ උකුත්තුණු අවස්ථාවේ සිදුවෙච්ච පාරිසරික වෙනස්කම්. හොඳින්ම අපි දන්නවා හිරු අඳුරු වීම කියන ඒ පාරිසරික වෙනස් වීම සිද්ධ වුණා. අනිත් පාරිසරික වෙනස් වීම රටපුරා අන්ධකාරයක් ඇතිවීම. රටපුරා අන්ධකාරයක් ඇති වුණා. එහෙමනම් නිවැරදි උත්තර දෙක වෙන්නේ B හා D. සරලයි බහුවරණේ විභාගයේදී තාම ඉලක්ක වෙලා නැහැ. අපි දන්නවා අපේ ස්වාමීන් වහන්සේගේ කුරුසේ ඉහළ තියෙන අකුරු තුන INRI. අර්ථ එහෙම විභාගයට ඇහුවොත් ජේසු නසරේනු යුදෙයින්ගේ රජ. ජේසු නසරේනු යුදෙයින්ගේ රජු. එම්මාවු සිද්ධිය අපේ මේ ස්වාමීන් වහන්සේගේ උත්ථානයෙන් පස්සේ සිදුණු සිදුවීම් එක්ක අපි කතා කරනවා. මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන විභාග ගැටලුව? උත්ථානයෙන් පසු ගෝලයන් දෙදෙනෙකුට දර්ශනය වූ ක්‍රිස්තුන් වහන්සේ රොටි ආශිර්වාද කරන විට ඔහු ඔවුන් වහන්සේව හඳුනා ගත්හ. මේ සිද්ධිය හා සම්බන්ධ ස්ථානය වන්නේ. ඔව්, ජේසුස් වහන්සේ ගෝලයන් දෙදෙනෙක්ට දර්ශනය වෙන අවස්ථාවේ රොටි ආශිර්වාද කරන විට එයයි අඳුන ගන්නවා කවුද මේ උත්තාණු ස්වාමීන් වහන්සේ කියලා. එය අපෙන් අහන්න ස්ථානය තමයි එම්මාවුස්. එළදරව ග්‍රන්ථයෙන් ජනප්‍රිය කියමනක් තියෙනවා, කියමන් යටතේ විභාගයට ඉලක්ක නොවුණු. මොකක්ද ඒ ගැටලුව බහුවර්ණය? මම පළමුවන හා අන්තිමය අය, ආරම්භය සහ අවසානය යනුවෙන් සඳහන් වන්නේ. කුමන ග්‍රන්ථයේද? එළදරව ග්‍රන්ථයේ. එළදරව ග්‍රන්ථයේ තමයි. මම පළමුවැන්නයි අන්තිමයයි ආරම්භය සහ අවසානය. මුල් කිතුණු සභාව අපේ හත්වන පාඩම යටතේ විභාගයට ඉලක්ක නොවුණු ප්‍රශ්න කීපයක් අපට තිබෙනවා. ශුද්ධාත්ම මෙහෙවීමෙන් පේදුරුතුමා කරපු දේශනාව අහලා ශුද්ධ සභාවට ඇතුළත් වෙච්ච ඉතාලි බටහමුදාවේ සතාධිපතිය කවුද? කොරනේලියස්. අපි ගැලවීම ඉතිහාසය තුලත් මේක සාකච්ඡා කළා. අපිට මේ වෙනකොට ශුද්ධ ස්තීපන්තුමාව උත්තරයක් වශයෙන් විභාගෙදි ගැටලුවක් ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් සරල වැහුවොත් අහන්න පුළුවන් ශුද්ධ වූ සභාවේ පළමු ප්‍රාණ පරිත්‍යාගිවරයා ඌයේ උත්තරේ ශුද්ධ ස්තීපන්තුමා. ඊට වඩා වැඩියමක් එකතු කරලා බහුවරණයක් නිර්මාණය කරමු අපි.
ශුද්ධ සභාවේ උපස්ථාදායකයෙකු ලෙස කටයුතු කළා පමණක් නොව සුභාස්නද දේශනා කරමින් ශුද්ධ සභාවේ පළමු පාන පරිත්‍යාගීවරයා වූයේ. මම මේ ප්‍රශ්නේ අපි නිර්මාණය කරන්න උත්සාහ කරා කරුණු තුනක් ඔස්සේ. ශුද්ධ සභාවේ උපස්ථාදායකයෙක් එක කරුණක්, මුල් සභාව තුල සුභාස්න දේශනා කරන්නෙක් තව කරුණක්, ශුද්ධ සභාවේ පළමු ප්‍රාණ පරිත්‍යාගීවරයා තව කරුණක්. ඒ කරුණු තුනම එකට එකතු කරලා ඒ බහුවරණය තුල උත්තරේ වෙන්නේ ශුද්ධ ස්තේපන් තුමා. අපි තවදුරටත් මුල් කිතුණු සභාවේ ප්‍රශ්න හඳුනා ගනිමු. දැනට විභාගයට ඉලක්ක නොවුණු ආදම් සහ ඒවගේ පාපයෙන් පසු දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වන ලද ගැලවීම, මානව සංහතියට උරුම වීම සිහිපත් කරනු ලබන දිනය වන්නේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල ළමුන්ට සමීප නැති බහුවර්ණයක්, නිතර නිතර නැත නොගැටුණු බහුවර්ණයක්. ආදම් හා ඒවගේ පාපයෙන් පස්සේ දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වෙන ලද ගැලවීම, මුළු මිනිස් සංගතියට උරුම වීම සිහිපත් කරනු ලබන දිනය තමයි පස්කුවිරිදා. පස්කුවිරිදා තමයි ඒ අපේ ගැලවීම, අපට මානව සංගතියට උරුම වීම සිහිපත් කරනු ලබන දවස. පෙන්තකොස්ත දින ශුද්ධාත්මයන්න් වහන්සේ ප්‍රකාශ වූ සලකුණු දෙක නම් කරන්න. සලකුණු දෙකක් අපිට දකින්න ලැබෙනවා. සැඩසුළඟක් හමන්නාක් වැනි හඬක් එක උත්තරයක්, ගිනි දළු වැනි දිව්. එවගේම මේ මුල් කිතුණු සභාවේ බහුවර්ණ අපි අවසානයේට ඉලක්ක වෙද්දී මහා ජාකෝබ්තුමාව හිසගසා මරා දැමූ පුජ්‍යලයව ඇහුවොත් එහෙම අපි හෙරොත් එහෙම නැත්තම් පළමු වන අග්‍රිපා කියන උත්තරේ තමයි ඒ සඳහා අපි යොමු වෙන්නේ. ආදරණීය දරුවෙනි, පාඩම් හතක බහුවර්ණ සමගයි ගැටළු සමගයි අපි එකතු වුණේ. හුදෙක් නුඹේම නුවණේ නොපිහිටා මුළු සිතින් හිමිතුම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න අපි ආඥා කරමු. දාබර දෙවිපියාණනි, මාගේ බලය ගැන නොව ඔබවහන්සේගේ මෙහිවීමට යටත්වීමට මට උගන්වන්න. ආමේන්. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පේතුමනි.